සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුණේ රාජස්ස සුනන්තු සගගමොක්කඩන් ධම්ම සවන කාලෝ Ayang badantadhamasawaekau ayaang badanta hammas saawekau ayaang bad Namse bagawetu arahto samas buddasse නමුතස්ස භගවතෝ අරහතෝ සම්ම සම්බුද්ධස නමුතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස දේමි භික්කවි පච්චය රාගස්ස උපදාය කතමේද සුබනිමතance අයෝ නිසෝච මනසිකාරෝ ඉමි කෝබක්කවේදේ පච්චයා ප්‍රාගස්ස උපපාදායති තුනරුවන් සතු අනන්තශරිමත්තුූ බුණවලින් ඔබ සියලු දෙනාටම හැම සැනසිල්ලක්ම වේවා නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්ේවා ධර්මාණු ධර්ම පිළිවෙත් මගේ හැමසුම්නස් පහලවී හැම යහපතම වේවා. උතුම්ම සවසස් දහම් අවබෝධය පිණිසත් මේ දෙසුම යංවෝද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් පළුම් කොට අදිිෂ්ඨාන කරනවා කාර්ථනා කරනවා. පින්වත්න අද අපගමේ දේශනාව සඳහා, ආශ්‍රය කරගනු ලබන්නේ අංගුත්‍රනිිකායේ දුක නිපාති අඩංගු සූත්‍රධර්ම කොට්ඨාසියක්. කරුණු දෙකක් පවතිනවා රාගයෙහි උපත පිණිසරාගේ හේතුවන්න හේතුවන කරුණු දෙකක් පවතිනෝ. ඒ තමයි සුභ නිමිත්තත් අයෝනිසෝච මනිසිකාරෝ යෝනිසෝ මනසිිකාරයෙන් තොරවීම. මෙන්න මේ කරුණු දෙක තමයි. රාගය ඇතිවෙන්නට හේතුව. මෙෙන මේ දහම්කරුණු කීපයයි අද දවසේ මේ දේශනාවෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්න රාගය කියන වචනයට බෞද් දර්ශනය තුළ විධ වචන විධ පැතිකඩවලින් පවතිනවා. දැම් පලවෙනි වචනය අපි පාර්්චිකනය දහමතුළ තණ්හා කියනවචනය. දැන් තෘෂ්ණාව කියන වචනය ඔබටත් පැහදිලිනේ. යම් වෝද කැමැත්තක් මේ ජීවිත පාත්තන්න පවතින් න්නඕන. යම්මූද කියන්නේ ධර්මානුකූලව හිත්මීමෙන් සීලයෙන් යුක්තව යහපත් වූ කැමැත්තක් ඒ ඒ තැන තියෙන්න්න ඕන. දැන් ආහාර ගන්න ඕන ඇැබයි ආහාරයට දැඩි කැමැත්තක් ඇතිවුණොත් අධිකාහසාාවක් ඇතුනොත්මොකක්ද කියන්නේ. එතකොට කියන්නේ සාමාන්‍යෙන් අපට දේශනා කරන පුළුවන් විදිී වචනය සඳහන් කොළ කෑදරකම කියලා. ඔයිටත් වඩා තද. වන භාසාවි තිබෙනව නමුත් ඒව ගැලපෙන්න්නේහ නමු කෑදරකම කියින්දට කෑදරකම ගැලපෙන්න්නේ. පෝෂේදා ආහාරයක් අවශ්‍යයි කුසට සරිල්ලන පරිදි ආහාරයක් අවශ්‍යයි බේත් හේත්වලට ගැලපෙන ආහාරයක් අවශ්‍යයි නීරෝගය සම්පත්තියට ආහාරයක් අවශ්‍යය ඔබ කියන විදිට වයිටමින් ආදී වශයෙන් පවතින ආහාරයක් අව්‍යය හැබැයි. අදේක ආසාාවක් ඒ ආහාරය පිණිස ඇපි වුණොත් හැදර කමවිතරක් නෙමි. ඒ ආහාර නනිසා විධ ලෙඩිදුක් ඇතිවෙනවා. එහ වගේම ඒක නිසා මරණයට පත්වෙන්නත් පුළුවන්. සමහර ආහාර පාන කියලා ගන්නේ වසවිස මද්‍රව්‍ය මත් වතුරුගේ දේවල් ඒ ජීවිතය නැති වෙන්නක් පුළුව. ඒ නිසා මේ තෘෂ්ණාව කියන වචනය ගැඹුරු අදහසකින් දකිනතුට තෘෂ්ණාව කියන එක මූලික වසයෙන් වැරදි. හැබැයි ඒ යටතට ගන්නකොට සරලවසියෙන් අපි දකිනවා කැමැත්ත. අභිමතය ඕනයකම. මේවටකන චන්දය කියලා.ගනෙ කැමැත්ත කියන එකයි. හැබැයි චන්දය කාමච් චන්දයක් වුණ. ඒක ගැටළලුව බවට පත්වවෙන්න පුළුවන්. ලෞකික ජීවිත තුළ විසේසයම ගුහස්ස ජීවිත තුළ විවාහ ජීවිතය තුළ ඔබ තුළ පවතිනව ඇලීම සහ බැඳීම. ඒක කාමයක් රතියක් නන්දියක් බාට පත්වෙන්න පුළුවන්. ඒක ලෝක ප්‍රජාව මනු්‍ය සංහිතයේ ස්වභාාවය. සත්ව ප්‍රජනනය. මේ වය ස්වභාවය. හැබැයි එහිදීත් දැන් අපි ආහාරගත්ත වගේ කුසගින්න නැති කරගන ආහාරපාන ගත්ත වගේ. සීතල උස්නෙන් රැකෙන් ඒවගේ ලද්්‍යාාවය නැතිවෙන්න මැසිමතුරුවන්ගගේ ආරක්ෂාවට වස්ත්‍රයක් පරිහරණය කරන වගේ. අදිවසයෙන් හිතලා ඒ ප්‍රජන ස්වභාාව ක්‍රියාවලිය. සසර තුළ භවය තුළ ලෝකයේ තුළ පැවැත්ම තුළ සියලු සත්‍යයන් තුළ මනුස්්‍යයන් තුළ පවතිනවා. එහෙත් ඒ දැඩිවිදියට පවත්වාගන්න ගියොත් අපේ කදහස් කරනුවමේ ඉදිරි රාගයේ කියලා. එතකොට ස්වාමයාබිරිඳ අතරත් පවතිනවා ඔවුනෝන් කෙරේ ප්‍රජන ක්‍රියාවලිය හා ඉන්ද්‍රියන් ඒ විදිට හසුරුවා ගැනීමේදී ජීවිතයක් පවත්වනවා. හැබැයි ඒක දැඩි ආසාාවට ගියොත් දැඩි රාගේයකට පත්වනොත් ඒ ඒ දෙපලටම නපුරක් බවට පත්වෙන්න ොල ඒයට හේතුවඒ එතනින් අතරවෙන්නේිනේ. මේ අභාවිතහිත ඒ රාගී සිත සම්පූර්ණ කරගන්න ඕනම අරමුණක් ඕනම පුද්ගලෙක් ඕනම අවස්ථාවක ඒ ප්‍රෝජනය ගන්නට ඉඩ තියෙනවා. ම වැඩිය ඒගැන විස්තර කරන්නේ නේ නමුත් වැඩිහිටියත්වට ඒගෙන සරලව තේරුම් ගන්නට පුළුව. දැම්ම මේ සඳහන් කළේ. පැවැත්ම තුළ ඔබ ජීවිතය කැමැත්තෙන් අධිෂ්ඨානයෙන් අරමුණින් අපේක්ෂාවලින් තු කළ යුතුයි හැබැයි දැඩි ආසාාවක් බවට පත්වුණ ධර්මය හඳුනොය අභද්්‍යාගෙන විශසමූ ලෝබය කෙන තැන සැඳුන්න. ඊළඟට මේ කාමය රතිය ්‍රාගයකෙන වචනවලින් ටිකක් ගැමුරට ගිහිල් තමාවත් තමාට පාලනයක් නැති තැනකට පත්වනට. ලෞකික ජීවිතයේ පවා නිස්සාර වෙන්න පුළුව. ලෞහික ජීවිතයේම තමන්ට නිින්දාා ලැබෙන රටෙන් ලෝකයෙන් පමණක් නමි නීතියෙන් වැරදි දෙයක් කියලා. දඩුවන් ලබෙනන ැන පමණක්නේ පවුල් පරිසරයම. දැඩි රාගේ ස්වභාවයකට පත්වන ලොකු ගැටළු බවට පත්වෙන්න පුළවා. එක්ව ජීවත් එන්න අපහසු සවභහට පත්යන්න පුළන්. දැඩි එවනි අදහස් පත්වුණන ස්වාමයාා බිඳ පමණ හැටියට පමණක් නෙමේ. දෙම අවතුියෝ දරුව හැටියටවත්. සහෝදර සහෝදරාදී නැන්දමාම ආච්චිීය හිය ජීවත්යෙන්න්න නොහැකි අපහසු ස්ොභාවය තැනකට පත්වෙෙන්න්න පුළුවන්. පින්වත්නී මෙන මේනි සාතාමයි. මේ රාගේ කියන වචනය අපි ධර්මානු කෝලෝ තේරුම් ගන්න ඕනු. මෙම විස්තර කරගතුතිදේවල්. යට හේතුව දැනගෙන හිතියත් නැතත් මේ මනසේ පවතින සංසිද්ධී ඒව මතුවෙන පටන්ගන්නවා. දැම් ඔබට වැටහෙෙන විදිට සඳහන් කොළු. පක්ෂීන්ට පියෙම්බන්න උගන්න ඕනිි නෑනි. මාලුවන්ට පීනන්න උගන්න ඕනි නෑනි ය ඔබම සමහරවිටක කියන අදහස්. ඒවගේ මේ වගේ සිතුවෙලි ස්වභාාවේම ඇතිවෙනවා. ාවනිසා තමයි මේ සසර පවතිනි තන්හා සංයෝජනානන් සංධාවතන් සංසරත මේ සසර ඇවිදින්නේ තෘෂ්ණාව නිසා ඒත් ෘෂ්ණාව කියන යටතේ මේ රාග්‍ය දේශේ මූහේ පවතියන. හැබැයි අර පැවැත්ම පිණනිසා ඒවා සංසිඳවාගෙන ජීවිතය පාතන්න පුළුවනි සංසිංඳුවගන්න බැරිුවනොත් ඒ ස්වභාවය අනුව ඒවා මතුවෙන්න්න පටංගත්තොත් තමන්ට මෙලවජීවිතයේම මහත් වූ විපතකවතියෙන පුළුව. දැන් සමහරඇත්තුව ආතතිය කියලා කියනවා. දැඩි ආසාවන් නැතිවනාට පසුව දකින දකින පුද්ගලව කෙරෙ. තමන්ට හිතට දැනෙන සිතුවිලි ඒවා පාලනය කරගන්න බැරිකම. ඊට පස වැදි සිද්ධවෙන්නයාම ගැන ඒ විතරක් නෙමේ හැබැයි වැරදි වචනීං ක්‍රියාවෙන් ඒවා ක්‍රියාත්මං කල සිදුකරෙන් නැතිවුණට හිතතුළ ඒවා දැඩිව කැකෑරෙන්න්න පටන් ගත්තු. තමන්ට පිච්චන වගේ දැනන පටන්ගත්තු. ඉගෙනගන්න දරුවන්ටන ඉගෙන ගන්න බැරිවෙනවා මතකතියා ගන්නබය ඔලු අවුල්ලෙලා කියවා. ඒවගේ තරුණ දරුව උ අධ්‍යාපනය පිරිහිලා යාාවේ. ඒවකගේ මරැියාවෘතිය කටතුු සිද් කරගන්න බැරිවේ. ඊළඟට විවාහජීතර පත්වනොත් මොකද වෙන් වැඩි දවසක් පෞල් ජීවිතය පාතගන බැරිවේ. දරුව ලැබිච්චි පරිනත බවත් තිබෙන දෙමෝපියන්ට මේ වගේ සිද්ධ වුණොත් මොදවේඩ. දරුවොත්ලබල සමහරතනක උ සමහත දීග පන්නේ දෙන්න තරර්මවායස සින දරුවොත්තින්ව ඒත් මේ රාගගේ දැඩුව කැෑරන පට ග ොත් ොකද වේ. මන්ගේම දරුවන්ගෙන් ඇහෙන්න පුළුවන්න්නේ මකක්ද. ඇයි මට මේගේ අම්ම කෙනෙක් පපච්ච කෙනෙක් ලබුණි කියල හඩා වැලපෙන්න පුොුවක්. ඒ ඇත්තන්ට මේ ඒ ඇතඟ ජීවිත අප්‍රසන්න වෙන්න පුොළුව. හිතල බලන්න. දුල්ල බෝ ලබා ගත මනුස්ස්‍ය ජීවිතය මේ විදිට දුක්කදෝමනස්වයන්ගේ යුක්තව ගතකිරීම්. නිින්දා ලබාගෙන ජී ගත කලිවුතුද කියලා. මේ දුනාට පසේ ජීවත්තින්න අයයි කාලය පුරාම දොස් කියනවොනම් මේගේ නුසේකම මේ ජීවත්වනී කිය? නුවනින් කල්පනා කොට බලන්නවා. දැං මේ රාගේ සංසිංදුව ගත්ත කියල මේ මනුස්ස ජීත නැතැම් ඔබේ ගෘහස ජීතය අකරමන්න වෙන්නේ නෑ. පින් මත්නී දැ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පැවතුන උපමා දෙකක් ගමු විසාකා මහෝපාසිකාව සහ අනේ ප්‍රසිතානන්ගේ චරිත. බුද්ධසාසනයේ කතාව දක්පන අග්‍රදායක සහ දායිකාව. විසාකා මහෝපාසිකාව. හත් අු දිවේ ද සෝතා පන්න වන එන සක්කාා දිිට්ටි. චිකි ාස ල බත පරාමාසකෙන සසරට බැඩ තබන සannya්‍ය ෝජන හයෙන් පළවෙනි සඥෝජන තුන මුළමනින්පතික්ෂය බැහර කලා ඉවත් කර අවදු දහසේදී විවාහවන ඔබ දන්නුව දහල තියනවා වැඩි පිරිසක් කතාල දහාය දवाල දහයයි දරුව සිදිනෙක් ලබුව කියලා හිතල බලන්න. අද කාලය සහර තැංවල පින්වදිී දරුව පහළව දහනට වගේ මංග හ තියනෙන. ඔබ සහරවිටක දරුව දහදනට වැඩිය කොයිතරක් අහලද නොද එතිතුකුට නිවුන්න්නු කියීන අවස්ථාව දෙන්නන්න වගේ කී පපොතාවක් ලැබුණු ඔය ගාන ඒතරන ලොක ගැනක් ොවෙන්න පුළුව. සෝතා පන්න වෙලා අෞුදු හතේදී. දහසේද විවාහ වෙලා දරුව ඔය තරමට ලැබවා. ඒවගේම පංච කල්්‍යයාානින් පිරිපුුණ. පංචකල්්‍යානයකිවි යොබ්බන කල්්‍යානය මාංස කල්්‍යා ධන්ත කල්්‍යානය ඒවගේම කේස කල්්‍යානය මේ පං්ච කල්්‍යානින් පිරිපුන් අවුරුදු අසූවේදිත් අවදු දහසේදි තිබුණු පෙනුමේ සස්භාවිම තිබුණ අයයේ ධර්මකතය පෙන්නුම් කළා. දැ එතකොට අර දස සඥෝජනවලින් සෝතාපන වෙනනකට සක දිච්ච චිච්ා සීලබත පරාමාස තුන් සංයෝජන නැතිතුුණ. මේලඟට සකදාගාමයනකොට කාමරාග පටික සංසිදුන. අනාගාමයනකොට තමයි ඒ දෙකත් මුළුමනීම බැහැරවෙන්නේ. පින්වත්නී මාමේ සඳහන් කලේ. සෝතාපන්න ජීවිතයයක් පත්තලා අර කාමරාග පතිග කියන. දෙක සංසිදුවගත සංසිදන කියන්නේ. අර ප්‍රජන ක්‍රියාවලියයි ජීවිතයේ පැවැත්ම පිණිස කටුතු කරනවා. හැබැයි දැඩි ආසාවක් රාගයක් ඒ පිළිබොඳව සකස් වුනේ සකස් වෙන්නේ නෑ කියන අදහස. අපි අපට හිතාගන්න පුළුවන් විිස්තර කරගන්න පුළුවන් යහපත් වූ නිදසුක් ගම් දැන් අපි ආහාරගන්නවා. ආහාර ගන්නකොට පෝශ්‍යදා ආහාරයක් කියන එක අපි සැලකිරිීමක්.ඒවගේ අද කාල කියෙන විදිට වැඩිපුර පැනිිරසතියන ආහාර ගන්නනෑය කෙනෙක් වැඩිපුර ලුණු රසතියනෙන අදි වසිෙන් අපි හිතුම මේදය තියන ආහාර මේව ගන්න නෑයකිල් අපේ හිතේ තියෙනවා. හැබැයි එහෙම ආහාරගත්ත කියල දැඩි ආසාාවක් ආහාරය ගැන ඒ රස තෘෂ්ණාවක් නෑ මේකනැතුව මට ආහාර ගන්න බෑ කියිය හෝ මේකම තමයි ආහාර මම ගන්නන්නේ දැඩි ආාවත් තියෙන කියෙනෙ න? අපේ රසදිවට ඒ රසේ දැනොත් තිත්ත රස පැණිරස ලුණු රස ආදිවසෙන් දැනිනවා ධර්මී කියන්නේ. එතකට ජව්හා ප්‍රසාදය කියන තැනට අර රසය දැනිනවා කියන එකතුට රසදිවට දැනිනවා. හැබැයි දැඩිය ආසාාවක්නේ බුදුරජාණන් වහන්සගෙන ොයිවිදිර සඳහන් කළ. රහතුන් වහන්සේල ගැන සඳහන් කන. ආහාරයේ රස දැනිනවා හැබයි රසය රාගේෙන් ඒක හිතන් දැඩිව ගන්නිනය කියලා. බලන මොනතරං. සංඥමෙන් යුතු සංසිදනු කතාවත් තිබෙනවද කියලා. පිනතිම නිවන අරමුණ කරන දුක්ක සමුදේ නිරෝධ මාර්ගනං වූ චතුරාසඇත ධර්ම අවබෝධ මේ දහම් කතාවේ මාර්ගය තුළ ආහාර ගැනීම පිළබඳත් විශේස සැලකිල්ල අ දක්ල තිබවා. පළමුණු කොට අවබෝධයෙන් චිත්ත සමෝධානය යුක්තව හිතේ අවබෝධයක් එක්ක කායිකවාචිසික සංවරය නං වූ සීලේ තියනවා. හිතේ තරහා වෛරේ දැඩි ආසාති ගෙන තකටලවාඩ වෙල කාටවක් කරදරයක් කරනය කට හොල්ලන්න ෑකිලඉන්න සේයක් ගැන නෙ. හිතේ අවබෝධයෙන් යුක්තෝම කායිකවාසික සංවරය. එතකොට සමහර තැනකටික කායකවාචසික ගැලපෙන් නෑ වගේ දැනෙන්න්න පුළල හැබැ හිත පිරිසුදු. හිත පිරිසිදුනම් දැඩි ආසාාවෙන් ගැටීමෙන් සංසින්දල පවතිනන ස්වභාවෙන්ම කායිකවාසික සංවරයට ඇති වෙන එත කොටයි හතා කරන්න කොහොමද? අපුර වචනා පරුවචනතා කරන්න එ ඉහ නිකට බල්ල කතාරන වැඩිහිට අන්ට සලකන්න දෙමවෝපියන්ට කතාරන්න මෙහමයි අඳන්න පලන්දින්නන්නේ ැනට ැලපන දට සැරසෙන්නේ හෙමයි අමතිීම් ගන්න ඕනන්නේ ඒ හිම ගන්න ඕන වෙනර හිතේ හැබැයි අවබෝධය නැතිවුණාම. හැබැයිතින් කියනකං හොඳයි. ඊට පස්ස වෙනත් අරමුණක් අදිින් ගැටනකට. අ මුලින් ඉගෙනගත්ත දේවල් අම තකයි නැවත පුරුද විදියටම හැසිරෙනවා. ඒකනේ සමහරතනක දෙම ෝපෝගයන් අපි කොච්චර කියනවාද. ුරුවරු කිය හොඳ නරක කොයේ තරන් කියනෝද. ආදර්ශයෙන් පෙන්නොල දෙනවද. ඒ වෙලාට හොඳයි අහගෙනින් නො ටික දවසක් හොඳයි. ඊට පසෙ පුරුදු විදිටම හැසිරවා කියනවා කතා කරනවා. බලන්න අර හිතේ අවබෝධය නැති නිසා. එන්සා ධර්මාණුකූලව. දුල්ල බෝ ලබාගත්ත මනුස්්‍ය ජීවිතය උතුම්කම අවබෝධ කරගෙන? අවුදු සීයක් කියන. සතරප තක් ගැපොත් තාමඩි. ඒ ඒතාම කෙි මනුස්ස ජවිතයේේ ඕන ොහතක් අසන්මහොතවෙන්න පුළුවයිනම්. මොනවිදිිය ලෙඩදු කරදර බාදක කර්මදෝස තියයි දෙකල දන්නේ නැත්තා. මේ මනුස්ස ජීවිතයට වටිනාකමක්. අපි ඔක්කම දෙන්න ඕනි තමාටත් ඇතිකරගෙන අනිත්තයට ජීවත්වනෙන ඉඩ දෙන්න ඕන ගෞරවේ දක්වන්න ඕන. හැකි තාත්ගරට කරදරයක් බාධකයක් තියෙනවඩන්න අපි කරුණාවෙන් පිහිට වෙනවා අපි ආරක්ෂාවෙනෝ නීතිය පිහිටක් පවත්තගන්න. හැබැ තමනුත් නැහිලා අන්න අයට නහගෙන ජීවත්තනකේ තේරුමකුමත්ව. ඒකද මේ දල්ලබෝ බාගත මනුස ජීවිතේ ප්‍රෝජණනය කියලා. හැබෑ අර්ථය කියලා අපි නොුවනින් දකි ඕොන. තින් මේ ගැඹුරු අදහසක්ම සඳහන් කල අ ආරයත්තෙක් ධර්මය පෙන්නුම් කළ ඉස්සල සිල්වත්තෙන් න අවබෝධීග ිඟට ඉන්ද්‍රියන් සංසිඳධවාගන්න පුළුවන්කම ලැබෙන්න්නනවා ධර්මය සදහන් කළ ඉන්ද්‍රියන්නේි වැසූ දොරපියන් ඇතුව කියලා. ඉන්ද්‍රයේ සු ගුත්තධරෝ හෝහි. ඉන්ද්‍රියන්නේ වැසූ දොරපියන් නැතුව. වාසේ කරන ඒක්වේ කංවාගෙන නාහෙත් ඇගිලි. ගසාගෙන තදකරගෙන නාසේ හකළුවාගෙන ආදිය වසිෙන් ජීවත්තන කියෙනෙ එක නෙමි දහස් කරේ ලෝක දකිින්න්න, ලෝකකි අහන්න. හැබැයි රාගේෙන් දේසිෙන් එපා පේක්ෂාට පත් ෙන. ්‍රිය කැත තිබෙනවා දකිනොකට දැන් දෙම පියෝ දරුවෝ සාමයා බරිද දී වසෙන් දකිනොකට සත්පුරු සැත්තන්ට, ඔබ වගේ කෙනෙත් දැකීම සැනසිල්ලක් කියලා සත්පුරු ස කල්්‍යයානවන්තයෝ කිනකට පවුලයාය නෝනත් නුම්ඹ වගේ කෙනෙත් දකිනොකට මම පින්කරපු කෙනෙක් කියලා මට හිතනම කිය හිතනත්ේවා. බ ැකුමෙන් අප පින් කල බව දැනුණී කියල කතාවට සඳහන්කල් එඒගේ දැනනකින් අදහස් කරන්නේ රාගෙන් බැඳන කියන එක. දැස්වාමයා බිරිින්ඳුනත් පැවැත්මුතුල ජීවිතය පාත්තො නමුත් නිතරම දැඩියසාාවෙන් රාගෙන් සිටිනවා කියන එක. ඒක ඔවන්ට මුහුණ තරන් කරදර ඇදද කියන එක. ඔබ හිතල බලන්. එෙන ජීවිතයක් නැද්ද ඉගනීම රැකියාව ගේ දොර යුතුකම් මේ සසින්දුනු මනස ඒ කිසිවත් පාත්තන්න බැරිවේ එතකොට ඒද ජීවිත් ජීවත්වෙනවා කියලා කියන්න. අන්නේ ඒනිසා අස්කංආදී ඉන්ද්‍රියන් පවත්වනවා දැඩි ආසාාවෙන් හා පටිගෙන් ගැටීමෙන් ආඩී වසිෙන් සංසිඳආගන්නවා කියෙන අදහස. දැන් ඒක ඉක්මවල සංසිදෙන් නැති ස්වභාවයට පත්වුණ. වැරැද්දටම තමන්ටත් පාලනයක් නැතුව. අන්නයටත් විපතක් වන තැනකට ගියොත් ඔන්න රාගය කියනවචනක් අපි දැ මේ ධර්මකතාවේ එතෙන්දි පෙන්නුම් කරනවා. දැන් නිවන් මගේදී පින්වත්නී සක්කා ධදිටි විචිකිිච්ාී ලබත පරාමාස තුන් සංයෝජන. සකදාගාමයනකොට කාමරාග පටික සංසිීදනවා. ඉට පසුව අනාගාමියනකොට කාමරාග පටිකත් මුළමින්ම බැහර වෙනවා අරහත් බෝධ ප්‍රහත් භාාවට පත්වනකොට සලු කෙල්සුම් ප්‍රාණයකනකොට රපරාග අරූපරාග මාන උද්දච්ච, අවිද්‍යාගෙන අනකු සංයෝජනත් මුළිමනින්ම බැහැර වෙනවා. ඉතින් ම මේ නිවන්මගේ ධර්මකතාවත් පෙන්නුම් කරන්න මේ සමාජ කතාවක් බවට පත් නොවී. හැබෑවටම ධර්මකතාවක් හැටියටත්. බෙහිත්වොට දැනන්නො. දැන් අට රාගේයේතින භයානක බව පෙන්නුම් කරනවා පින්වත්න්නේ ඒ තමයි නත්ති රාග සමෝ අගගේ. රාගය තරං ගින්දරක් තවත් නෑ කියලා. මඟර බෝජනය කතාවත් ආහාර ගැනීමත් මුලින් සඳහන් කලා තේරුම් ගණන ආහාර ගන්නවන් නොම කෑදරකමක් ඇතිකරගන්නතුව ආහාර ගන්නත් පුළුවන් කමතිබෙන් වෝ නැත්තං ආහාරයක් ජීවිතය නැතිවෙන තැකටම ලෙඩිදුක් ඇතිවෙලා නැත්තං ආහාර හොයාගන්න කියලා. ගසපුරෝගන්නම කියල නපුරුංකල විපත් කරගන්න පුළුවවා. දැම් මේ දැම් මෙතරන නැත සඳහන් කළ රාගය හා සමාන තවත් ගින්දරක්නෑ. දැන් විසේ සේම ධර්ම කතාවත් එක්ක හිතපුරදු කරන්නැතුව. බොෝ අය අහන් නෙත්නෑ ඇහුවටේග හිතන්න්න ඕන කමක් කැත්තෙන සමටහන දේවල් තියෙන. ඇබැයි ඒ අහන්නිත් රාගය මතු වෙන දේවල්. සමහට රහස පව් කරන්න වෙන දේවල්. ඔබට හිතෙන්නේ මේ තමයි ජීවිතය මේ තමයි රසස්වත්ම කතාව කියලා. අමතක කරන්න එපා. ඒ වෙලාට පැනිරසවගේ දැනුට ෝකකි විඳවන්න තියෙන දේ දුක් දෝමනස්සත්්‍යයක අප්‍රමාණය. තමන්ටම පාලනයක් කරගන්න බැරුව. මනුස්සකමත් අමතක කරල කරන තැනකට වැටෙන්න්න පුළුවක් අන්න ඒනිසයි මේ. ඔබ මෙවැනි දහම් කතාවක් තිකක්වත් අඩුගාන අහලා මුොකද්ද මේ කියන්නනිකෙන තේරුම් ගන්නඕන්න. ස්මීන් වහස ම දේශනා ක්‍රියල් ක ලා කියලා මේක මේ බුදු දහමට පමණයි අයිති, නැත මේ රටේ අයට මේ අයට පමණයියිති වත් වසේදනෙම. මේ හිතගැන දේශනා කරම මේ රාග්‍ය සියලු මනුස්්‍යයන්ගේ හිතේ ඇතිවන භාවයක් හැටියටයි ම මතුකොට පෙන්වාදෙන්. පින්වත්නේ අපි නම් සඳහන් කරන්න ලෝකයේ ඉහළම් රටවල් රාජ්‍ය නායකයෝ පවා. තමන්ට තමමාගේ හිතපානයේ කරගන්න බෙරු රාගයට හසු වෙලා විවාහක ඇත්තුව. මුළ ලොවක් ගරු කරදදි. ඉහළම නායකේ කියලා. එහෙත් අවසානෙ මුළු ලෝකයේම නින්දාවට පත්වෙන. සත්පුර්ෂ මනුස්්‍යයා හැදුුණුත් මනුස්්‍යයෝ ලෝකේම නින්දාවට පත්වෙන තැනට ඒ ජීවත් ඉන්න කන්නේ මේ දුනනාට පස්සෙ තයෝ මතක් කරන්න පුළුව. මේක වැරැත් දැකල් ඒ තත්වයට පත්තුුණේ ඇයි. මේ සංසිංඳුව ගන්න පාලනයක් කරගන්න බැනුරාගේ නිසා. ඉතින් පවුලක් තුළ විවාහ දෙෙක් තුල යිි වුත්. ම ච ද න හ ැක න ුරමින් රියොත් න්නවා. එහෙම තැනක ේදයක් මේ විෙර සිද්ධ ව නොත් තිවුණ භාවේ හිතල බලන්න. පින් ත එතකට ෙට කාල ජීවිතයේත් නිඩ මල්ල බල මරනින් පස්සෙත් නි ඩ බල ඒ තරක් නම මරණනිින් මතු. සතරපාය ි උපදදින්න පුළුවන් නරකය උපදීන්න තිරි සං අප ය උපදින්න ප්‍රේත විසේ උපදීන්න සුර නිකාය උපදින්න ප්‍රේත කොටක් ක්ෂයන් වගේ මේ වභවෙේට පත්වෙෙන්න්න පළවා හැබැයි අපිට. රාගේ සංසිඳුවව ගන්න පුළුවහිනම්. සමාහිත්‍ර හික් බේ පවුල් ජීවිතය සංසිඳරු මනසකින්. පවල් ජීවිතයටත් බාධාවක් නොවෙන සතරපායටත් නොයන්න සමාජයටත් බාධාවක් නොවෙන්න, ඇස් දෙ කැරල බැලුවම අම්ම අපච්චි කියල හිතෙන්න්න තන්ගේ දෙමවපියන්ටතඩා වැඩි වයස ඇත්තන්ගේ දෙසපවා රාගේම් බලන්නේ නැතිවෙන්න. තමන්ටත් ඒවගේ සහෝදර සහෝදරියන් සිටිද්දි. ඒවගේ අයට නොයෙක් විදිේ නපුරු රාගේ වචන කියන්න නැතිවෙන්න. ඒගේම ඒ විදියට හැසිරෙන්න්න උත්සාහ කරන්නේ නැතිවෙන්න ඔවගේ සුන්දර ජීවිතයා. සත්පුරුස මනුස්සයවුගෙන් නිවුණු හිතක් ඇති වුණො. එක තමන්ටම දැන යම් කෙනෙක් කියනවන ඔබ හොඳ කෙනෙක් කියලා. ඇබැයි හොඳ කෙනෙක් කියල මතුපිට දැකල කියනකොට හදවතින්ම තමන්ට වැටහෙනවනම් මම හැබෑවටම යහත් කෙනෙක් කෙක කොච්ට වටි නොව. අපේ රටේ බෞද් දහමාන බෞද් සංකෘතියන් ගිහත්ව. වාමින්න් වහන්සේලට වදනා කරනවා. පියෝජච ගරු භාවනීෝ වත්තාච වචනක්කම. නිවරදි වචන, රාගෙන් දේශේ මෝහහිෙන් තොර වචන පාවිච්චකන දේශනා කරනම්. ප්‍රියසීලී සම්භාවනය උතුමෝ කියන හැඟීමේ සුගතියට මඟ පෙන්නවා කියෙන නිවන අරමුණු කරනවා කියෙන තැකිින් ගිහි අත්වෝ සාවාමින්න් වහන්සනක් ළඟ වැැඳ වැටෙනකට. ඒ වදනා පිළිගන්න මම සුදුස්සෙද්ද කියලා මග හිතට දැනෙනකොට. ලොක සුවයක් දැනෙනවා. ම න ත් ප්ච ොත් මද ටන කොට තමන්ගේ පුතුනුවන්ගේ දෙපාලඟ. තම සිල්වත්නම් ගුණුවවත්නන් රාගාදී කෙළෙේ සංසිඳදුව ගෙනනා තම රහත් නෝවන වෙන්නක් පුළුව. හැබව සංසිඳුවගෙන පවත්තාගන්න කොට. ඒ හිතර දෑන සුවේ මට වන්දනා කරනකට ම මේ එකකට සුදුසුයි කියලා. ඒක ලුක සුුවයත් දෑයන. එහෙම නැති වුුණොත්. කෑගල කියන්න බැරුුණාටනේ මට වන්දනා කරන්න එපා ම ඔයබුනට නේ කියෙල කිව නැතුනට.ඒහ කැකෑරනල්. ගිින්දරක් වගේ නින්දට ගියත් සැතපෙන්න්න ගියත් හිතට දැනන්න පුළුවන්. පින්වත්න්නේී ගූහස්ත ජීවිතයත්තේ වගේ. වැරදි කාමයේ රතිය රාගය නිසා රහසපවා පව් කරලා වැරදි සිද්ධ කල්ල, ස්වාමියයා බිරිද අපිහිතමු බිරිඳ කෑමටිකක් මහන්සල උයල ලංගතු කමින් මුහුණ බල්ල පින්ංාන්ට බෙදල කෑමටික දෙනකට. තමන්ගේ හිත කියෙන් නම් දැඩි රාගයක්නේ සම්මම වැරදි කලා කියලා පිච්චි පිච්චී හිතට දැනන්න පුළ. වාමිදීනය වැරද කල්න ස්වාමයා වෙහෙ සමහන්සල් අවංකොම රැකයා කටුතු කල්ල. ගෙදරදොර තමනුයි තමන්ගේ දරුවන්ටත් ආරක්ෂාවක් වෙලා තමන්ට සාමයා පමණක්න මෙ තා ත අපපච්චි කෙනෙක් වෙලා යම් වෙලාවක සෙත්පතන වෙලා කාසිර්වාද කරන වෙලාකෝ හිස පිරි මැදල කිව්ව. ඔබ වගේ කෙනෙක් මට ලැබීම ගැන. ඔබ වගේ කෙනෙක් මෙලවට උපදල හදළවඩල මට විවාහකල්ල දීපපු, අම්මප්චිට අප පින් සිද්ධ ෙන් ඕන කියෙ කිව්ව. එහම කියන වෙලාවක මේ කතාමහු සාි දියනය. ැඩ රාග නිසා රදක් කරනහෝ රපු කෙනෙක් බවට හිතට දැන. බුරපුුරා හිතේ ඇතිබන ගින්දර වේදනාව මේක මච්චරය කියල කියන්න බෑහ. ඒක ඉතින් ගලවන ලේසි වෙන්නේ නෑ. මරණ මංචකයහෝ! ඕ කාටහෝ. මේ මතක් වුණන ඔස්සවාගෙන ගිහිල්ල බිමින්තියන වගේ සතරපාය තැක තම උපදදි වන්න හැදෙන්ටඕන හැබැයි මන රද්දති ුණනත් දැන් ආනන්තරිය පාපකරර්මයක් නොව නම් පි ව ට ැ හ . නන්තරි පාපකරමයක් ොවෙන නිදහස් වන පු පුළුවනි මේ මොතටන් දැඩිව හිතට අරගෙන මම සීලේ පිහිත්නවෝ මේ ොහොත පටන්. කුසලේම හොඳදේම සමාධයක් හිතට ගන්නවා. ්‍රඥාව ඇතිකරනව හටගත්ත හැමයක් නැතිවෙනවා කෙන තැනක හිත පුරුදු කරනවා. මේ ආදී වසයෙන් දැඩිල සදිෂ්ඨානය ගත්තොත් අර වෙච්චි වැරදි ඉපාක අඩු කරන්න පුළුවන්. අහෝසි කරර්මෝන තැනකින් ගලවා දමන්න පුළුව. එනිසා හටන්න වැල පෙන්න්න ඕන්නේ වද තේරුම් මරගෙන. නිවරදිවෙන්න කාටක් කිවනිති වෙන්න පුළුව මොද කියන්න ගිහිල්ල. මහා විනාසයක් අවමානයක් හෝ පෞජීතය දරන්ටත්තක්කම නැතිවලයා නිරතියෙන. හැබැ තමට තමාගේ හිතටම අවවාද කරගෙන්. අවශ්‍යනං බුදුරජාණන් වහන්සේ බුදු පිළිරූ වහන්ස ගිහිල්ලා. වන්දනා කරලා හිතම් පොරොන්ද වෙලා භාගතුන් වහන්සේ අදවස වැඩ සිටින්නේ ැති බව හැබෑව. ඒ වනාට බුදුරජාණන් වහස වැඩ හිටියන අන්න ඒ අදහස හිතට නගෙන. අදවතේ බුදු කෘටියයක් කරගෙන දර්මියයට හිත නතුකරගෙන බුදුරජාන් වහන්සේ කියන හැඟීමේ මාපොරොන්දදි වෙනවා. අද දවස මේ මොහොතේ පටන් මම නිවරදි මගකටෙනවා කියෙන තැනින්. සීල සමාධි ප්‍රඥා ගුණමගට වැටුනොත් අන්න නිදහස් එෙන්න්න පුළුවන්. විපාකි අඩු කරන්න පුළුවන්. යහපත්වෙෙන්න්න පුළුවන් බට දැන් වැටහෙන ඇති. වැරදි නොකරන්න ඕනි වැරදි කරමින්ින් වනන් අතර ෙන් ඕනි කරල තියෙන වන. තමාම තමාට අනුකම්පාාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් මෙතැන් පටන් මම නිවරදි කෙනෙක් වෙනවා කියෙන තැනකින් සිත සිහ පිහිටවන්න පුළුවන. දැන්වෙ ාජයේතියන භාන රාගය ද මෝහෙම ඔක්කොම අයිති. නමුත් මේ දේශනාාව මාතෘකාව රාගය. අන්න එය තමයිම මේ එහ භයානකකම පෙන්නුම් කලය. මෙෙම ප්‍රාගයට එමන හේතුනේ ඇයි නිතරම සුබ නිමිත්ත. අර රාගේයේතින ආදීනව ගැන. දැනුවත්වෙන් නැව දැනුවත්වවෙෙන ඕනකමකුද නැතුව. ඒ ආදීනවය දැනුවත්වෙන්න ආවත් ඒ අමතක කරලා. ඔබේ හිතරි දෙන්න එපා සමහර කෙනෙක් කියනවනේ මගේ අගේ මට හැගී කිය තියෙනවා ලේමස් නහරවලින් හැදිලතින ඔය කතාව කිව්ොත් අර සත් ෝකේ වගේ හැසිරන පටන්ගන්න ේමස් නහරවලින් තම හැදිලතිය හැබැයිති මනුස්සක අමතක වෙන්නපා. මනුස්සේඒත් තමයි සම්මා සබුද්ධත්වයට පත්තුනේ. දෙවියෝ වෙන්නෙත් ඒල්. නුස ලකීමම දෙව වගේ බවට පත්තෙෙන්නෙත් ඔොම ඇත් ේෙස්හ මහර නහරතියන මනුස්‍යෝම තමයි හැබැයි ඒවතියෙනුව කියෙල නපුරු කම් කරන්න ආධ්‍යාත්මක ජීවිතය තුළ සදාචාරාත්මක ඔබටවත් ඔබ කෙරේ අයිතියක් නෑ ජීවිතය ගැන ජැඹරින් දකින්න. මිනිස්කම ඔබ වටහා ගන්න කොට ඔබට වැටහෙන්නට පටන් ගනිීවි ජීවිතය ගැන ජැඹරින් දකින. ආදීනව ගැන හිතල යහපත් ලෙස සුන්දර ලෙස දකිනවා හැබැයි. රාගේ තින ආදීනවය අමතක කරලා මේකම තමයි මට ඕනේ. එලිපිට බැරනන් රහසිහරි මග හිත පිනවන්න ඕනේ. එතකොට මයි මගෙහිසේ මල් පිපෙන්න්නේ ආදීවසෙන් පවසලා. ඔබ මුණවචන පාච්චරත් වර්තමානය මුණු නිදසුන් කිව්වත්. ආදීනෙමේ අමත කරලා යථහාර්ථය වහලා හිතට රවට්ටගෙන තමන් තමන්ට වංචා කරගෙනම කරන්නගෙත් කමක්නේ අරයත් කලා අර ප්‍රසිද්ධයත් කලා. අර උගත්ය කියෙ අයත් කලා ගොල්ලොත් කල් තිනෙන යාලුවත් කල් තියනවා. ඒ විදියට හේතු හදාගෙන කළොත් ඔබට පමණක් නෙමේ. පවුලටත් ඇතිවන විපත සංසාරගණන අප ප්‍රමාණ කාලයක්ත් දුක්කින්දනේ. එනිසා සුභ නිමිත්ත එහි ඇති හටාරගෙන බිඳී නැතිවියයනු ස්භාවය නුවනින් දැක්කොත් සුභ කියල සම්මුූතියට පැවැත්තුවට මෙහි ඇති දැඩිවගන්න කිසිවක් නෑය කියන තැනින් රාගය සංසිදුවගන්න පුළුවන්කම ලැබෙනවා අට්ටි කංකලූපම කාමා කාමියෝනක් ඇට සැකිල් ලබද රාග ආද න. හන්ස පේස ූපමමා කාම සුනකේ බලාගිනිනොකට මස් හදන කඩන අපපන තැනක මස් නැති ඇයට කෑල්ලක් විසිකරාම ඒල් කටින් ගන්නවා. මස් නෑ ඇැබැ තමාගේම කට තුවාලවල ලේනොකොට සුනකය හිතා නෙමේ මස් කියලා. ගිනි අගුරු හලක් වගේ. දෙපැත්ත ගිනි අරගත්ත අප විත්‍රදෑ තැවරුණු හොලක් වගේ. ඔන්න මෙන්න වැටෙන්න තියෙන ගෙඩියයක්ක් පලයක්ක් වගේ නයිට ඉල්ලගත්ත දෙයක් වගේ සර්ප හිසක් වගේ. දෙපැත්ත කැපන සැතක් වගේ කඩු මෝහතක් වගේ. ආදීන හෙනවනි සංසිදෝ ගත්තොස් සැනසිල්ලා. මෙන්න ඒවගේම යෝනිසෝ මනිසිකාරයේ තියෙන් නොවන සිහිය පාර්තන් ඕනේ තමාගේ ජීවිතයට නොගැලපෙන යමක් මතුවෙන කොටම ආරම්මණයක් හටගත්ත හැම දෙයක්ම නැතිවෙනවන ම මම කියන්නේෙ පටව්‍යාපෝතයේ ජෝමායෝකෙන ධාතු හතර එකතුව හටරගෙන බිඳී නැතුවයනවා. ගිලං වෙනකොට ප්‍රතිකාර කරගන්නවා හිත තුළ මේ දධර්මය පිහිට පාත්තගෙන සත් පුරුස මනු සේපයෙන්න්න වවා. න් ගුවන්ත වාමන් වහන්සේ නමක් පැදිජීවිතෝල. ගුණබර ස්වාමිදීනය ස්වාමිපපුත්‍රය ගුණබන අම්මා කෙනෙක් පපච්ච කෙනෙ සත්පුරු මනුස්සේක් වෙන්න ඕන කියන තැනක හිත පාර්තන. දැඩි ආසාාවක් ඇතිවුනාම පින්වත්නී දැඩි ආසාක් ඇතිවනාම ධර්මානුකූලෝ යෙහෙන් ඒක කරගන්න පුළුවන්කම ලැබුණත් එහෙත් දඩි ආසා කොතනකත් පැරදි. ඔබ ඔබේම නිවරදිලෙස පස් පව් කරන්නතු හොයාගත්ත ගේ දොර දනදාානය වුනත්. ජනවාහන වනත් දැඩි ආසාාවතිබුණොත් මොකද වනි ආසාාවෙන් මියදුනු ප්‍රේත ෝක තම උපදින්නවේ ඉතින් ඔබම ොයා ගතදේ වල්තමයි ඔබ සොරකංකලේනේ අනුගේ ජීවිතනැති කලන හෙවේ ධර්මාන කකූලො හැබැයි දැඩිය ආසාාවෙන් මියදදුනන් මොකද වේෙන මහවිපතා කොච්චර හොඳ පවල් ජීතයක් ගත කළ දඩිරාගයක් ඇතිකරගෙන මියදුනොත් පේතු විසේම තම උපදදින්නවීම. හොඳ ජීවිතයක් ගත කරන්න කිරී වතුරයි වගේ ඕනොෝන් කෙරේ ප්‍රියදෑසිම් බලන්න සතුට සිත පාත්තගන්න. මග වාදවිවාද නැතු ජීවත්වෙනවා, හැබැයි රාගගේය සංසඳනු මනසත් තිබුණොත්. අම්මා කෙනෙක් වගේ තම ස්වාමි දිය නියත් පෙනෙ ස්වාි දියනිය අමා කෙනෙක් වගේ හිතට අත්දන. පියා කෙනෙක් වගේ ස්වාමියයා ගෙනත් ඔබට දකින්න පුළුවන්කම ලැබේ. ීවිතය දැන සුන්දර බව අත් පින්දිින්න නටියැයි ධර්මාන් කෝල ආරාධනා කරමින් ඔබ නිදුක්වේවා. නීරෝගිවේවා සපත්වේවා. හැමට මුතුම් චත්‍රා සත ධර්ම අවබෝධය පිනිිසත් උපනිශ්‍රය වේවා. आखाສထചමထ දවානාග මhíသका unyatoịtwa cirak Khanතු sa seන ci Khanතුදeseන ciරखතුु လකසාසනສජ සगा